මම අද කියන්න කැමැති අපගේ සමාජ ක්‍රියාකාරී මගෙන් රටට සංවිධානයේ සභාපති වන සංජී මහවත්ත මහත්තයා ගැන. පහුගිය දවසක එතුමන් මේ ලොකු හොර වංචාවක් ගැන හෙළිදරව්වක් කරා. නමුත් මේ හෙළිදරව්ව බොරුවක් කියලා එතුමන්ම පහුගිය දිනකම අත්අඩංගුවට ගත්තා. මේක බොරුවක් කියන එක. නමුත් මේක සත්‍ය කතාවක්. බොරුවක් නම් එතුමා ඒක මේ සමාජ මාධ්‍යයට මුදා හරින්නේ නැහැ. නමුත් මේක සත්‍ය කතාවක් නිසා මෙතුමා මේක සමාජ මාධ්‍යයට මුදා හැරලා මේ සත්‍ය කතාව හෙළිදරව් වෙච්ච ගමන් මේක මේ දියගම තියෙනවා MSBM කියලා ආයතනය. ඔය ආයතනයේ ඉන්න ලොක්කගේ හොරවංචාවක් තමයි මෙතුමන් මේ හෙළිදරව් කළේ. එතකොට මේක ගැන විමසන්න සංජේ මහවත්ත කියන අපේ සමාජ ක්‍රියාකාරීතුමා කතා කරලා තිබුණා. ඒකේ ඉන්න මානව සම්පත් කළමනාකරණියක් වන යශෝදා වෙත්තසිංහ කියන මහත්මියක්ද මෙනවියක්ද කියන දන්නේ නැහැ ඒකනම් එතුමියට. නමුත් එතුමිය විසින් කළපු වැරදි ප්‍රකාශයක් බලහත්කාරයෙන් බිය ගන්නවා ඇයගෙන් මේ ප්‍රකාශ ලබා ගත්තයි කියලා මහා ආන්දෝලනයක් කරා පහුගිය දවස්වල. නමුත් මේකේ වෙලා තියෙන හොරමැරකම් වීරසිංහ කියන පුද්ගලයා තමයි කළා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපේ සංජය මහවත්ත මහත්තයව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරලා කොටහැන පොලිසියේ රඳවා තබලා පසුදින උසාවියට ඉදිරිපත් කළා. මෙයව නිදහස් කරා. නිදහස් කරන්න කලින් මේ ප්‍රශ්නය විසඳන්න මෙතුමා එතනට එක්කගෙන යද්දී එතන මේ නිල ඇඳුමෙන් ගුවන් හමුදාපති කෙනෙක් ඇවිල්ලා ඉඳලා තියෙනවා මේ ප්‍රශ්න විසඳන්න. නමුත් පොලිසියක් තියෙනවා නම් ප්‍රශ්න විසඳන්න ගුවන් හමුදාවේ කෙනෙක් මොකටද පොලිසියට යන්නේ ඒ ප්‍රශ්න විසඳන්න? එයාට අදාළ තැනක් නෙමෙයිනේ පොලිසිය කියන තැන. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා හමුදාව තුල අය පොලිසියේ ප්‍රශ්න විසඳන්න යනවා නම් එයා දෙපැත්තම ජොබ් එකක් කරන්න ඕනේ. එයා හමුදාවේ ප්‍රශ්න විසඳන්නත් ඕනේ, පොලිසියේ ප්‍රශ්න විසඳන්නත් ඕනේ. ඒ නිසා අපි හමුදාපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ පුද්ගලයා ගැන විමර්ශනයක් කරන්න. මෙයාගේ රස්සාව හමුදාවේ නම් මෙයා මොකටද පොලිසියට ගියේ? මෙයා මොකටද සංජේ මහවත්තගෙන් හරස් ප්‍රශ්න අහන්න ගියේ? මෙයාට අදාළ ජොබ් එකක් නෙමෙයි. අපි ඒක ඉල්ලා සිටිනවා. ඒකම මේ විමර්ශනයේ අතරතුර මෙතුමන්ගේ ඒ රහස් හෙලිකොට මේ හමුදාපතිවරයා ඇයි මෙයාගෙන් ප්‍රශ්න කරන්නේ කියන එක සම්බන්ධව අපේ සංජේ මහවත්ත මැතිතුමා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා හිටිනවා මේ සම්බන්ධව සාධාරණීය හෙලිදරව්වක් කරලා මේකට සාධාරණයක් කරන්න කියලා. රනිල් රාජපක්ෂ මැතිතුමන් ඔහුට පොරොන්දුවක් දෙලා තිනවා මේක අපි සර්ව සාධාරණව ඉෂ්ට කරනවා කියලා. අපි ඉතාමත් බලාපොරොත්තු වෙනවා මේක හරි විදිහට කරලා දෙයි කියලා. මොකද මේ රටේ වංචා දූෂණ හෙලි කරනවා නම් මිනිස්සු ඒ ගැන හොයා බලන්න. දැන් මොකටද පොලිසිය මිනිස්සුන්ගේ සහාය පතන්නේ හොර මැරකම් වලදී? අපිට සහාය වෙන්න ඕනේ මහජනතාව කියලා. එතකොට මේ මහජනතාව එක පුද්ගලයෙක් නෙමෙයිද සංජය මහවත්ත කියන්නේ? එතකොට මෙතුමා මේ ගැන හොයලා බලලා හෙලිදරව්වක් කරාට පස්සේ ඒ හෙලිදරව්ව කරපු මිනිස්සේ මිනිස්සයව කියලා හිරේ දානවා නම් මොකද්ද මේ රටේ තියෙන නීතිය? එතකොට කට වහගෙන ඉන්නෙපයි මේ හොර වැඩ සාක්ෂිත් එක්ක ඉදිරිපත් වුණාම අපි කොහොමද මේ දේවල් හෙරිදරව් කරන්නේ? අපි කාළඟටද යන්නේ? අපි පොලිසියට ගියාම පොලිසියෙන් නෙමේ බෑ ප්‍රශ්න විසඳන්නේ, හමුදාවෙන් ඇවිල්ලා. එතන මහ ලොකු ගැටලුවක් තියෙනවා අපිට. එතකොට අපි යන්න ඕනේ ප්‍රශ්නයක් වුණාම පොලිසියටද හමුදාවටද කියන එක. ඉතින් ගරු ජනාධිපතිතුමාගෙන් ඉතාමත් ආදරෙන් මේ නීතිමය ප්‍රශ්න ගැන ඉල්ලා සිටිනවා. අද අපේ රටේ ළමා අපචාර දූෂණ සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. මේ රටේ මල් කැකුළු පරවෙලා යනවා. මේවට වග කිය යුත්තේ කවුද කියලා හරිහමත් දඬුවමක් දෙනවනම් මේ වගේ දේවල් වෙන්නේ. අපේ රටේ සංස්කෘතිය තියෙන රටක්. නමුත් සංස්කෘතිය තියෙන රටක කරන්න පුළුවන් උපරිම ජබර වැඩ ටික ඔක්කොම වෙනවා. හැබැයි උන්ට මොන හෙණයක්වත් නැහැ. ඉතින් මම කියනවා මේ සංස්කෘතියක් තියෙන රටේ නීතියක් නැත්තම් හරියාකාරව අඩුම ගානේ නීති හදන්න අර මැද පෙරදිග වගේ ගල් ගහලවත් මරන්න මුන්ව. නැත්තම් කවදාවත් මේ මල් කැකුළු වගේ කැකුළු පරවෙලා යන එක කවදාවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්.
අද පාර තොටක පිරිමි ළමයෙක් යවන්න බලයි ඒ ළමයිව තියාගන්න බෑ මේ ඉන්නේ කහසි උරුදාගත්ත හාමුදුරුවන්ගේ මොකද්ද මේ රට අපි චූටි කාලේ ඇබිත් තියන්ට හිටියේ පන්සල්වල පොඩි දරුවෝ අවුරුදු 13 14 දරුවෝ ඒ කාලේ අපි ওই වගේ ජරා විදිහට මේ දූෂිත දේවල් ඇහුවේ නැහැ කන වැකුන්නේ නැහැ දැන් මේක නිකන් ඉත්තෝ සෙල්ලම් කරනවා වගේ සෙල්ලමක් වෙලා මේ දූෂණය කියන එක සෙල්ලමක් වෙලා අපචාර කියන විහිළුවක් වෙලා අම්මේ තාත්තේ දරුවෙක් බිහි කළා දරුවෙක් හදන්නේ මහා ලොකු මහා මෙරක් බලාපොරොත්තු ඒ දරුවා ගැන තියාගෙන ඒ දරුවා අවුරුදු 16න් 15න් පරවලා යනවනම් කාමාතුරගේ යටතේ බිලි වෙලා ඒ පාපේ කවුරුද කරේ කියන්නේ දරුවගේ වැරද්දද දෙමව්පියන්ගේ වැරද්දද ඇයි මේ විදියට මේ Tamanta තේ වයසේ දරුවා හිඳගෙන තවත් දරුවේ කොහොමද දෙයනේ දූෂණය කරන්නේ ඉතින් ඇයි මේ රටේ මේවට නීති හදන්නේ නැත්තේ ඔයාලා අර පනත් මේ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් හොර වැඩ කරන ඔක්කොම පනත් ටික සම්මත කරගන්න ඕන ඇයි මේ දූෂණයට තිතක් තියන දෙයක් සම්මත කරන්න බැරි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 70ට දරුවෝ නැද්ද මුන්ට දරුවෝ ගැන උණු වෙන්නේ නැද්ද මේ දරුවෝ ගැන බලන්න ඈ රටේ කණ්ඩ නැතුව දුප්පත් කමෙන් බරිත වෙලා ඉන්න දරුවෝ මිනිස්සෙක්ගේ කණ්ඩ ඉල්ලුවම ඒ දරුවා ඇදගෙන ගිහින් දූෂණය කරනව නම් මොන යකෙක්ද ඌ ඇයි ඒ වගේ උන්ට දඬුවමක් දෙන්නේ නැත්තේ කරුණාවෙන් ඉල්ලා හිටිනවා ගෑන්ඩ පනතන් මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න මුංගව එල්ලලා මැරුවත් පවු නෑ ඇයි දෙයනේ අර මල් කැකුළු පරවලා යනවනම් ලෝකයක් දකින්න කලින් මේ මහල්ව මැරුණා මොකද වෙන්නේ ගල් ගහලා මරන්න ඕනේ මුංව පනත් ගේන්න මේවා සම්මත කරන්න හොර මැරවලට සම්මත කරන්න එපා පනත් මේ මල් කැකුළු බේර ගන්න අනාගතේ බාර ගන්න ඉන්න මල් කැකුළු පරවලා යනවා දවසින් දවස අදහන එක නෙමෙයි හෙටහන්නේ හාත්පසින් වෙනස් මීට වඩා මේ කහ සිවුර දාගෙන මොන තේරෙන්නේ නැහැ කියන්නේ කවුද මේ මිනිසුන්ට මේ සිවුරට ගරු කරන සිවුරට මේ තරම් අගෞරවය කරන්න මේ වගේ මිනිසුන්ට මේක ඇන්දුවේ කියන්නේ කඩෙන් අරන් එදගත්තේ වුන් තමයි ඔයගේ දේවල් කරන්නේ කරුණා කරලා බුද්ධ ශාසනයත් කණ්ඩ එපා ඔය සිවුර දාගෙන දරුවෝ දූෂණය කරන්න එපා අම්මා දූෂණය කරලා කමන්නේ අම්මගේ කැමැත් වෙන්නේ ඇයි මේ දරුවෝ දූෂණය කරන්නේ ආ අපි දන්නේ මොනවද හේතු කියන්නේ දැන් ඉන්න මේ සිවුර දාගත්ත හාමුදුරන්ට අපිට නැති මේ සුපුකෝ බෝබෝගේ වාහන ගෙවල් මුන්ට ගෑනු දරුවෝ හැම තැනම ඇයි මේ දේවල් මේ රටේ තියෙන දූෂණය නවත්තන්න කාලයක් අපි දුන්කෙද්දා රටේ හොරකම් කළා මිනිස්සුම මහා ජනතාවම පාරට වැටෙව්වා හිඟන්න බවට පත් කරා තිබුණු දේවල් නැති බංගස්ථාන කරා දැන් කිකක් උඩට ඉස්සීගෙන එනකොට රටත් පවුලුත් දැන් දූෂිතයෝ වැඩි වෙලා දැන් දරුවෝ දූෂණය කරන්න පටන් අර. ඇයි මේ රටට මෙහෙම වෙන්නේ සංස්කෘතියක් ඇති රටක් කියනවා. ඈ බුදුදහමක් ඇති රටක් කිව්වා. මම නම් දන්නේ බුදුදහම කතා කරන තරමක් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ කරන තරක් කරන ජඩ වැඩ කරන්නේ ශ්‍රී ලංකාව. ස්තුති. අලුත් නාටකයේ තමයි පාස්ටර් ජෙරම්. පාස්ටර් ජෙරම් පටන් ගත්ත ඉස්ලාම යගේ වචනය ආවේ ආලෝකය ආලෝ මේ ලෝකයේ ආලෝකය කියන මාතෘකාවෙන් පටන් අරන් බුදුන් වහන්සේට අපහාස කරා කියලා දැන් යනවා අලුත්ම නාටකය බුදුන් වහන්සේට අපහාස කරන්න කලින් මං හානවා මිනිස්සයන්ට භාෂණ ප්‍රකාශයක් නැද්ද තමන්ගේ මතේ ඉදිරිපත් කිරීමේ අයිතියක් නැද්ද පාස්ටර් ජෙරම් ප්‍රකාශ කරේ එයාගේ අයිතිය. එතකොට කරලියට ආවේ ජාතිවාදය ආගම්වාදය අවුස්සගෙන කවුද ඉස්සරහටම කරලිය ආවේ? උගොල්ලෝ දන්නව නේද? ආවේ අපි මා අවුරුද්දකින්වත් දැක්කේ නැති ඥානසාරාම්දුරෝයි ඩෑන් ප්‍රසාත්ලයි. ඒගොල්ලෝ තමයි කරලියට ආවේ. ඉතින් මේ නාටකය මං හිතන්නේ සාටකයේ නාටකය වගේ ලියන්නේ නම් මම ලියන්නේ ඒ තිරපත් රචකයා ඇමරිකාවට ගිය කපුටාස් මං හිතන විදියට එයාගේ තිරපත පිටපත තමයි දැන් තිරගත වෙන්නේ එතකොට මං හාන්න කැමති තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පාස්ටර් ජෙරම්ට අයිතියක් නැහැ එතකොට තමන්ගේ මතවාදය ප්‍රකාශ කරන්න ඩෑන්ලට ඥානසාර හාමුදුරුවන්ට අයිතිය තියෙනවද
ඒ වගේම මම කැමති හාණ්ඩ ඥානසාර හාමුදුරුව එතකොට දමිත හාමුදුරුව සමන්ත බඩ්ඩ හාමුදුරුව එතකොට ඒ හාමුදුරුව අපේ බෞද්ධාගමට ආලෝකයක් දුන්නේ බුදුන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් නබීතුමාවත් ඇවිල්ලා ආගම මට වැඩිය මෙයාගේ ආගම මෙයා වෙන්න ඕනේ මට වැඩිය ප්‍රචාරය වෙන්න ඕනේ කියලා ගහගත්තද නැහැ ඒගොල්ලෝ ගහගත්තේ නැහැ ඒගොල්ලෝ බුදුන් වහන්සේ ප්‍රකාශ කරේ ධර්මයේ කියලා දුන්නේ නිවනට යන මාර්ගය බුදුන් වහන්සේ කිව්වේ නෑ මමයි ආලෝකය කියලා නිවනට යන මාර්ගය අපිට පෙන්වලා දුන්නා නැතු අතින් අල්ලන් ගිහිල්ලා නිවනට ඒකොට කරන්න බුදුන් වහන්සේට බෑ ඒක අපි තමයි අපේ තුලින් තමයි අපේ සිතුවිලි තුලින් තමයි අපි නිවනට යන මාර්ගයේ සකසා ගන්න ඕනේ එතකොට මං කැමති හාන්න මේ ಜಾතිවාදී ආගම්වාදී කවුද මේ අවසන්නේ මේක අවසන්නේම මේ හාමුදුරුගොල්ලෝ හාමුදුරුගොල්ලෝ ඇයි මේම කරන්නේ ඇයි මිනිස්යන් අතර ඇයි මේම වෛරයක් හදන්නේ දැන් ඉස්සරහට මිනිස්සු බය වෙන පන්සලකටවත් යන්නේ පල්ලියකටවත් යන්නේ කෝවිලකට යන්නේ ඇයි මේම ಜಾතිවාදී අවසන්ල මිනිස්යන් එක එකා කොටාගෙන මරා ගනි කියලා මිනිස්සු දැන් එච්චර මෝඩ නැහැ මිනිස්සු දන්නවා දැන් මොකද්ද වෙලා යන්නේ කියලා දැන් ජෙරම් පාට ජෙරම් ටෑරුනේස් ප්‍රභාකරන් ටෑරුන්නේ ප්‍රභාකරන් ටෑරුනේස් සහරන් ටෑරුන්නේ එතකොට මේ ඇස් ඇල්ල තියෙන පාස්ටර් ජෙරම්ට නෑ මම කියන්නේ නැහැ පාස්ටර් ජෙරම් හරි කියලා ඒ වුණාට මම කියන්නේ තමන්ගේ මතේ ප්‍රකාශ කරන්න බාසන නිදහස ලංකාවේ තියෙනවා ඉතින් ඒ නිදහස උරුමේ තමයි ඒ පාවිච්චි කරේ මං කැමති අහන්න අපේ හාමුදුරුගොල්ලෝ දැන් කරන්නේ හරි දෙයද ඇත්තටම හාමුදුරු කෙනෙක්ගෙන් බණක් අහන්න හාමුදුරු ගාවට ගියාම කවි බණක් කියන්නේ දැන් 50,000ක් ගෙවන්න ඕනේ බුදුන් වහන්සේ කියලා තිනවද ධර්මයේ දේශනා කළා සල්ලි ගන්න කියලා එතකොට ඉඩම් නඩු ළමා අපචාර ළමා දූෂණ දැන් කොහේ කාටද තියෙන්නේ පාස්ටර් කෙනෙක්ටවත් පූජකතුමා එක්කවත් මම නම් තාම හාලා නැහැ මේ දේවල් වෙනවා කියලා. මේ දේවල් හාලා තියෙන්නේ අපේ හාමුදුරු කරනවා කියලා විතරයි. දැන් අපේ හාමුදුරු ගොල්ලෝ ගාවට පොඩි ළමෙක්ව යවන්න බයයි. ඇයි? ළමා අපචාර හාමුදුරු ගොල්ලන්ගේ පන්සලේ පොඩි හාමුදුරු දූෂණය කරන්නේ හාමුදුරු ගොල්ලෝලු. එතකොට දෙයියනේ බුදු හාමුදුරුවෝ වදාළ ධර්මය මොකද්ද? තම තමන්ගේ ධර්මය තම තමන් හරියාකාරව නිසියාකාරව මනුෂ්‍යයන්ට දේශනා කරන්නේ නැතුව මේ අලුත්ම නාටකේ ජෙරම් වලන දඟලනවා මිනිස්සු කැමති නෑ මේ ආය ආගම් ආගමයි මේ ಜಾතිවාදී අවශ්‍යක රණ්ඩු වෙන්න මිනිස්සු දන්නවා මේක දේශපාලනේ තව එක් පැටිකඩක් කියලා මේ පැටිකඩ මේගොල්ලෝ අලුත් කරලා මිනිස්සුන්ව අවුස්සලා මේ ඉස්සරහටනේ ඒගොල්ලන්ගේ හැම දෙයක්ම වැඩි කරගන්නවා මිසක් මනුෂ්‍යයන්ට කරන කිසිම සෙතක් නැහැ මේ සෙතක් නැතිකමට මිනිස්සුયો මොනාද කරන්නේ හාමුදුරුගොල්ලන්ගේ කීම පිළි අරගත්ත නිසා ඔන්න දැන් හාමුදුරුගොල්ලෝ තමයි දැන් කරලියට ඇවිල්ලා තින්නේ ඇයි අපේ අස්ගිරි මහානායක හාමුදුරු මල්වතු මහානායක හාමුදුරු තයිනිකායේ මහානායක හාමුදුරුන්ට මේව ගැන හොයන්න බැරි ඇයි මේ බුද්ධ ශාසන අමාත්‍යංශයට මේව ගැන හොයන්න බැරි මේ අපේ හාමුදුරුගොල්ලනේ දෙයියනේ මේ ශ්‍රී ලංකාව කියන බුද්ධ ධර්මයේ පවතින රටක බුද්ධාගම පවතින රටක වැරදි වෙන්නේ මම අහලා නැහැ ඉඩම් නඩු තියෙනවා ආමතුරුගොල්ලන්ට විරුද්ධව එතකොට අපචාර නඩු තියෙනවා ඉතින් මේවා වෙන්නේ ආමතුරුගොල්ලන්ගේ අතින් ඉතින් ඒව තමයි හොයන්න ඕනේ එහෙම නැතුව කොහෙවත් ඉන්න දේවල් ගැන හොය හොය නෙමෙයි දැන් අලුත්ම නාටකයේ මේ රඟ දැක්කුව ඇති මේ නාටකයේ මොකද්ද මේ යන්නේ දැන් මම කියන්න කැමති ඥානසාම හඳුරුවනේ ජෙරම් ගැන ඔච්චර ප්‍රශ්නයක් තියෙනවනම් ඔබ වහන්සේත් උතුමාසයි. එතකොට ජෙරමුත් උසමහතයි. දෙන්නම එන්නකෝ. WWE එකකට ගිහිල්ලා දෙන්නම ගහන් ගන්නකෝ. ඒක තමයි ඉතින්. ඒක කරන්න. එතකොට අපිට පුළුවන් කවුද හරි කියන මතේ තේරුම් ගන්න. ඔගොල්ලෝ එකක් කියනවා, එයා එකක් කියනවා. ඉතින් පිළිගන්නේ කෙනා පිළිගනි. ජෙරම් කියන දේ ඇත්තද? හාම්ද්‍රු කියන දේ ඇත්තද? ඒක හරියාකාරව නිසියාකාරව පෙන්වලා දෙන්න. ඉතින් මේක ඒකට ගිහින් ඒවලට ගිහින් ටීවී වලට අලුත් නාටකයේ පෙන්න කාලේ නාස්ති කරන්න එපා මේ ලංකාවේ ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා අර නැව ගැන තියෙනවා IMF එකේ නැවට ගත්ත ණය මුදලට වැඩි ණය මුදලක් අපිට නැවෙන් ගන්න පුළුවන් කවතියෙද්දි ඒ ගැන කවුරුත් දැන් තාම හොයන්නේ නැ නඩු පවරලත් නැහැ කියලා ආරංචියක් තියෙනවා ඒව නැ ඒව තමයි විය යුත්තේ
අපි තාම තාම අපි ස්ථාවර නැහැ රුපියල ශක්තිමත් කිව්වට අපි තාම ස්ථාවර නැහැ අපි තාම ණය ගෙවනවා තාම ආර්ථික කොයි වෙලාවෙ කඩන් ඇටේද කියලා අපි දන්නේ නැහැ ඒව ඔක්කොම තියෙද්දි මෙතන ජාතිවාදයේ ආගම් වාගේ අවසනවා ඉතින් බලාගෙන යනකොට මේක ඇමරිකාවට ගිය කපුටෙක් ලිව්ව තිරජණකෙත් ගිය දුරක් අනේ ජනතාවට මං ඉල්ලා වැඳ වැටලා හිල්ලා කියන්නේ ජෙරම්ගේ මතයනේ ජෙරම් ප්‍රකාශ කරේ එතකොට අපි නුවණින් හිතා බලමු අපිට මොකක්ද තීරණය කර අපි මොකද්ද ගන්න තීරණේ අපි නුවණින් හිතා බලමු ඇයි අපිට ජාතිවාදී අවශ්‍යගෙන ආයි කලකෝලහල ඇති කරගෙන මේ මිනිසුන්ව ආයි දුකටපත් කරන්න බෑ අනේ අපි පාස්කු පහරෙන් කාපු බැට හොඳටම ඇති තාමත් අඬනවනේ ඉතින් මේ තවත් නම් දුකින් ඉන්න බෑ ජාතිවාදී අවශ්‍යගෙන ආගම්වාදී පතුරුගෙන වෛරස් හිටිලු ඇති කරගෙන එයා ගෙදර මිනිස්සුන් මුස්ලිම් මෙහා ගෙදර මිනිස්සුන් Hindu ඉතින් ඒගොල්ලොත් එක්ක අපිට රණ්ඩු වෙන්න බෑ දේශපාලඥයෝ ඒගොල්ලෝ අවශ්‍යලා ඒගොල්ලන්ගේ වැඩේ කරගනි අපි හැමදෑම ඒ සමාජ ජන සමාජය අපි ඉන්න ඕනේ. ඉතින් ජනතාවට මම කියන්නේ සිහි බුද්ධියෙන් ඇතුව මේව ගැන නුවණින් විමසන්න. මේ ජාතිවාදයට අවු වෙන්න නම් එපා. ඒ ඒ ඒ ගොල්ලන්ගේ මතේ ප්‍රකාශ කරලා ඉඩ දෙන්න. ඒගොල්ලෝ මොනවද කියන්නේ? ගත යුතු දේ ගමු. අත්හැරිය යුතු දේ අත්හැරමු කියමින් මම මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. බිල දැන් ඒකක විදුලි බිල ගැන දැන් කිසි කෙනෙක් කතා කරන්නේ නැහෙනි වැඩි වෙලා තියෙනවා ඒකක 28කට වගේ මුලදී අය කරගත්තේ රුපියල් 300ක් පමණ දැන් ඒකක 28කට අය කරනවා රුපියල් 1200කට වැඩි මුදලක් එතකොට ඒ වැඩි වුණ මුදලට සාපේක්ෂව කාටවත් පඩි වැඩි කළා නැහැ මහජනතාව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ ගැන කවුරුත් හොයලා බලන්නෙත් නැහැ එතකොට කාංචන විජේසේකර දැන් ලෑස්ති වෙනවා මේ ගැන මේ ගැන සත්‍ය රටට හෙළි කරපු महाजन उपयोगिता कोमिस में जनक रत्नायक अयं करांड मुकद कांचन गहन कोमिस दैंगना ए निशा दैंग अर शीतल कांबल वल अपे बदमुदाल जीवात्न नीलधारी एगोल तौंद जीवात्न एगोल उमल लेसवे जनक रत्नायक अयं करांड ए आव अयंकरा किला मे प्राश्न विसंदे नह इतकोट रटट अहिमेला तीन මේ රටේ දැන් ණය තියෙනවා සෑහෙන්න ණය ගෙවන්න මුදල් නැහැ කියනවා. එතකොට පුළුවන් නේ පැන්ඩෝරා ගිනුමේ සල්ලි. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවට ඒ මුදල් අපිට මේ රටට වෙච්ච විනාශයට අය කරගන්න පුළුවන් ඒ මුදල්. සීනි බදු වංචාව, පොල් තෙල් වංචාව. ඇයි මේ රනිල් බදුසිංහ මේව අය කරගන්න බලන්නේ නැත්තේ? එයා අර මේ පත් එයා පත් කරානේ නාම්බු 120ක්. ඒගොල්ලන්ව සතුටු කරන්න ඕනේනේ. ඒ නිසා එයා සද්ද නොකර ඉන්නවා ඒගොල්ලන් මෙයත් එක්ක අමනාප වෙයි මෙයාට මේ මෙයා ඩීල් එකක් දාලානේ ඇවිල්ලා තියෙන්නේ මේ පුටුවට ඉන්න මෙයාට මේ හොරු අල්ලන්නේ නැහැ එතකොට මේ පුටු එයාට රැඳෙන්න පුළුවන් ඒ නිසා එයා ඒ කියන්නේ කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ කරුණාකරලා කියන්න කැමති මම අහන්න කැමති කවදද මේ විදුලි බිල අඩු කරන්නේ සහ අර මේ හොරකම් කරලා තියෙන මුදල් මේ රටට අය කරගන්නේ කවදද කියලා කියන්න ස්තුතියි ඇත්තටම මේ අපේ රටේ දිලිඳුභාවය කිව්වහම කොහොමද කියන්න මට තේරෙන්නේ නැහැ බලන් ගියාම හැම කෙනෙක්ම දිලිඳු තමයි බලපුවම අද කාලේන මේ යන රටාවනුව සියල්ලෝම දිලිඳු ජීවන රටාව ගෙනාපු විදිහට අපි අසරණයි කියලා ලෝකෙට පෙන්වන්න බැරිකමට ලෝකෙට ප්‍රකාශ ගෙදරට මරකාතේ කියලා ජනතාව ජීවත් වෙනවා නමුත් මම දැන් ප්‍රකාශ කරන්න යන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරන් තියනවා අපේ රටේ දිලිඳු ලක්ෂ 20ක පවුලක් සහන සැලසඳ එතකොට මිලියන කීයකින්ද මේ ලක්ෂ 20 තෝරගෙන තියෙන්නේ මේ ලක්ෂ 20 තුල සමෘද්ධි ලාභීන් කියලා දිලිඳයි කියලා පෙන්නපු लक्ष पहलोकट वरी पिरिसा मे लक्ष विस्तुलांते इन्नवा समुद्धि लाभी अने खनगाट मे समुद्धि लाभी एपमन प्रमाण वेडिवुने कोहमद एकत्मां इसला पेन्नला कियला दीला इन्ना हुंदतम दन्न निसा देशपालनेट संबंद ए चंद मध्यस्थान तुल සේවය කරන්න වූ අයගේ හිතවතුන්ට ඥාතීන්ට
असल्वासींट तमुंट फल प्रयोजनयक् लबागत हेकि अय उदेसा संविधायक वरयाव मोडे बावट पत्करमिं मे खंडायम तमै ए सैम गम्मानेकिम्म समुद्दिलाभीन हेटियट अंत दिलिंदो हेटियट खंडायम तोरा पत्करला तियन्ने ඇත්තටම ජනපතිතුමනි ඔබතුමා මේ අංශභාර අමාත්‍යවරයව යොමු කරලා ඒ අංශභාර නිලධාරීන් යොමු කරලා ඒ ඒ ගම්මානවල විමර්ශන කටයුතු කළොත් ඔබතුමාට වැටහෙවි මේ සමුදිලාබින් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවෙන් කී දෙනෙකුටද අනිවාර්යයෙන්ම මේ හිමිවිය යුත්තේ කියලා දැන් ඔබතුමා ලබන ජූලයි මාසේ ඒ කියන්නේ තව මාස දෙකක් යන්න ඉසෙල්ලා මේ 20 ලක්ෂයට යම් යම් දීමනා දෙන්න සූදානම් වෙනවා ඇත්තටම කනගාටුයි මෙච්චරයිද දිලින්දම් කියන්න පුළුවන් මේවා සොයා බලාද තියෙන්නේ හරියට විමර්ශන කටයුතු සිද්ධ වුණාද ඒතන ඒ විදිහට ලක්ෂ 20 එහෙමයි කියනවා නම් එයාලට යාන වාහන තියෙන තට්ටු ගෙවල් තියෙන ඒගොල්ලෝ දිලිඳුභාවයට පත් උනේ කොහොමද කියන එක මට ලොකු ගැටලුවක්. තව පිරිසක් ඉන්නවා මේ සමෘද්ධිය ලබාගෙන දිලිඳු හැටියට ලබාගෙන ඒගොල්ලන් බඹර මතින් මත් වෙනවා. අර ගෑණි දරුව දුකට පත් වෙලා කණ්ඩ බොණ්ඩත් නැ කුසගින්නේ. නමුත් බඹර පදම් පුරුෂයා. ඇයි මේ වගේ ඒගොල්ලන් සොයා බලලා හරියාකාරව මේ දෙන දිලිඳු සහන දෙන්න බැරි ඒක තමයි මම දකින දේ දේශපාලනය තුල මොන්න මොන්න ජරා වැඩේ කෙරුවත් දේශපාලනඥයා එයාට අර පුටුවේ ඒතානාන්තරේ ගණ්ඩ එක්තරා ක්‍රමවේදයක් ඒක මේකද සර්ව සාධාරණකම අපේ රටේ තියෙනද සාධාරණත්වය යුක්තියක් තියනවාද මොනවාද මේ සිද්ධ වෙන්නේ නැති බැරිම කියන කෙනා අන්ත අසරණව ගෙයි මුල්ලට වෙලා පුලන්නෙක් බවට පත් වෙලා ඉන්නවා එයාට දෙන්නෙත් නැ හම්බෙන්නෙත් නැ ගණ්ඩත් නැ ඒ කෙනාට මොනවාද කරන්න පුළුවා ඒ ගෙනාගෙන ඒ කෙනාගෙන මේ රජයට යම් කිසි වගකීමක් තියනවාද කුලීනි වැසියෙක් ගත්තොත් රජයේ ලැබෙන කිසිම දීමනාවකට කිසිම දෙයකට අයිතිවාසිකමක් දරන්න බෑ කුලීනි වැසියෙකුට. එවන් වාතාවරණයක් අපේ රටේ තියෙන්නේ. නමුත් කතිරේ ගණ්ඩ කුලීනි වැසියාද බද්දට ඉන්න කෙනාද ඉඩම් හිමියාද කියලා ඒව හොයන්නේ නැහැ. චන්දනාමලේකනේ නම තිබ්බනම් ඒක ගත්තා. මේව මොනවද මේ? මේවද පාලනයන් කියන්නේ ජනතාවට සේවය කරන්නේ මෙහෙමද ඈ දැන් සමුද්දි ලාභින්ට ද මාස දෙකක කාලයක් සමුද්දි බැංකුවල මුදල් ගෙවලා නැහැ අප්‍රේල් මාසේ ලැබෙන්න ඕන දීමනාව දීලා නැහැ දැන් මැයි මාසෙට ඉවර වෙන්න එනවා මැයි මාසෙත් තව දවස් 10කින් මැයි මාසෙට ලැබිය යුතු දේ දීලා නැහැ ඈ ඒ පුවත් මැවිලා තියෙනවා මේවට පුවත් මැවිලා තියෙනවා මොකද මමත් සමුද්දි සංගමේ සභාපතිණියක් වශයෙන් මම කාලයක් සිටිය නිසා මම දන්නවා මේ අතුලාන්තේ සමුදිලාභින් කවුද කියන්න. ආ ඒගොල්ලන්ට වඩා ලැබිය යුතු ඉන්නවා ඇත්තටම දිය යුතු සුදුසෝ තම රෝගීන්. රෝගීන් කියලා ගත්තොත් පිළිකා රෝගීන්. අංග විකල ජීවිත තැලිසීමියා රෝගෙන් පෙළෙන්න වුන් වයෝ වෘද්ධ භාවයට පත් වෙලා කිසිම හවුහරණක් නැතුව ඉන්න දෙමාපියෝ ඉන්නවා ගෙවල් ඇතුළේ කාගෙන් හෝ කිසිවක් ලැබෙනකම් බලාගෙන මෙවුන් උදෙසා ඔබතුමාලා මොනවද කරන්නේ තවත් පිරිසක් ඉන්නවා විදේශගත වුණා වූ පාර්ශවය පිරිමි පාර්ශවය ගත්තත් කාන්තා පාර්ශවය ගත්තත් බොහෝ පවුල් අපි සමීක්ෂණයක් කරලා ගත්තොතින් විදේශගත වුණාට පස්සේ ඒ සියලු දෙනාටම තමන්ගේ පවුල අමතක වෙලා ගිහින් තියෙනවා තමන්ගේ බිරිඳ හෝ පුරුෂයා හෝ දරුවෝ තමන් ජීවත් වුණ නිවහන සියල්ල අමතක වෙලා ඒගොල්ලන් සුරසැප තනියම විඳිනවා ඒ දේශයන්වල ගැහැණි දරුවෝ හෝ
පියා දරුවෝ හෝ නිවෙස් තුල තනි වෙලා අසරණ වෙනවා. ඔවුන් වෙනුවෙන් මොනවද ඔබතුමාලා කරන්නේ? ඔවුන් ගැන සොයා බලා තියනවද යම් කිසි සහනයක් සලසන්න? කොතනකවත් වාර්තාවක් වෙනවද මේ වගේ පවුල් වලට මේ වගේ දෙයක් අපි කළ යුතුයි කියලා යෝජනාවක් තියනවද කොතනක හරි? ඔබතුමන් ලගේ ඇස් අරින්න මම මේ දේ කතා කරන්නේ. මෙතෙන් පටන්වත් ඔය ගහන ගැසට් රිවර්ස් නොකර ඉදිරියට ගේන්න අර ගෝඨාභය රාජපක්ෂ ඉන්න තාක් ගහනවා ගේනවා ගහනවා ගෙනියනවා. ඒක තමයි කෙරුවේ. දැන් ඒව කරන්න එපා. ගහන ගැසට් එක ගහන්න හරියාකාර හොයලා බලලා ජනතාව ගැන. අද ජනතාව කොච්චර පීඩණයට හසු වෙලා තියෙනවද? කොච්චර පීඩණයට හසු වෙලා තියෙනවද? ජනාධිපතිතුමනි රුපියලේ අගය ඉහළ ගිහින් තියෙනවා දැන්. ඇත්තට මේ රුපියලේ අගය භුක්ති විඳින්න මේ ලංකාවේ ජනතාවට 2048 වෙනතුරු ඔබ වහන්සේ ඔබතුමා ඉඩ තියන්න එපා. ඊට ඔබතුමා නිසි විසඳුම සලසා දෙන්න මේ ජනතාවට. ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න දෙන්න මේ ජනතාවට. ඔබතුමාවත් මමවත් තව කී දෙනෙක් 2048 වෙනකන් ජීවත් වෙන්න බලන් ඉන්නවද? මං හිතන්නේ ඒ වෙනකොට ලෝක විනාශෙත් එයි. ඒ ලෝක විනාශෙෙන්ද ප්‍රථමයෙන් මේ ගන්නා උසහනේ හොරා නොක හොරා කණ්ඩ ඉඩ නොතබා සියල්ලන්ට ජනතාවගේ අවශ්‍යතාවයන් අවශ්‍ය ආකාරයට සකසන්න කියලා ඉල්ලනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් මිලියන ගණන් වැය කළා මේ ලංකාවේ කිකිලියන්ට බිත්තරේ දාන්න පුළුවන්. කුකුළු හදපුවාම කිකිලියෝ බිත්තර දානවා. තනිකර කිකිලියෝ හිටියත් නම් දාන්නේ නැහැ. කුකුළු තදන්න. ඒව කරන් ඉඩ නැත්තම් ඔය පන්සල් වලට ඔය මේ පාර්ලිමේන්තුවේ මහා වැදගත් කියන දේශපාලුවෝ ඔය කැලේ කප කප ඉඩ කඩන් ගන්නවා. මගේ යෝජනාවක් මම ඔබතුමාට ප්‍රකාශ කරන්නේ ජනාධිපතිතුමනි. ඔය ඉඩ කඩන් අරගෙන අනේ ජනතාව අසරණ වෙලා ඉන්න ඔවුන්ට ඔය දිලිඳු සහන දෙන්න බලාගෙන ඉන්නේ නැතුව එතකොට ඔවුනුත් බලන් ඉන්නේ නැහැ ඕක දෙනකම්ම. නැත්තම් තව තවත් දිලිඳු භාවයේ වර්ධනය වෙනවා මිසක් අඩු කරන්න මේ දේශයට හම්බෙන්නේ නැහැ. ගොවිපලවල් ඇති කරන්න. සත්ව ගොවිපලවල් ඇති කළා මිනිස්සුන් ව යොමු කරන්න එයි සේවයට. බිත්තර එන්නේ නැද්ද කියලා බලන්නකෝ එතකොට. නැවේ පටවන් එන්න ඕනද බිත්තරේ එතකොට? දැන් ඇත්තටම කිව්වොත් මන්ද මට නම් බිත්තරයක් කන්න අපිරියයි. ඒ මොන විදිය බිත්තරයක්ද කියලා දන්නේ නැති හින්දා. ඇත්තටම මට අපිරියයි බිත්තරයක් අතට ගන්නකොට. ඒ නිසා ඔබතුමා කල්පනා කරන්න, හිතන්න, සාකච්ඡා කරන්න මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ගත හැකි පියවරයන් මොනවාද කියලා. ඒ අරගෙන මේ දිලිඳු ජනතාවට දිය හැකි සහන සෑම අතින්ම සපුරා දෙන්න. ඔබතුමන්ලා යන ආකාරයට අපිට බලාගෙන ඉන්න බෑ. සෑම ගින්නකටම වැඩිය කුස ගින්න සෑම කෙනෙකුටම දැනෙනවා වැඩි දැවෙනවා වැඩි. මම මේ බව ඔබතුමාට කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරලා මගේ කතාව මම මෙතනින් නිම කරනවා. ස්තුතියි. ලක් පෙරන පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.